මුලස්සන වැඩවා සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික් නායක මාහිතවත් මහත් දිසානායක මැතිතුමා, ඒ වගේම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා, ඒ වගේම මේ ආසනයේ හඟුරංගිත ආසනයේ ප්‍රධාන සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායක මැතිතුමා, අපේ කපිල නාගන්දල සංවිධායකතුමා, ඒ වගේම මදියෝග රාජා මැතිතුමා, අපේ අමාත්‍ය රාධකිෂන් මැතිතුමාගේ පුත්‍ර රාධකිෂන් මැතිතුමා, ඒ වගේම අපේ නුවර යාපනයේ දිස්ත්‍රික් නායිකාව අපේ උමා චන්ද්‍රප්‍රකාශ් මැතිණිය ඇතුළු අපේ ගීගණගේ මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම නුවර දිස්ත්‍රික් අපේ ආසන සංවිධායකවරු, ප්‍රාසව මන්ත්‍රීවරු, අපේක්ෂකතුමන්ලා, තුමියල්ලා ඇතුළු ආදරණීය නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේ ගොවි ජනතාවගෙන් අවසරයි. විශේෂයෙන්ම සමග ජන බලවේගය, සමග ගොවි බලවේගය ඔබතුමාලා දන්නවා, ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ජන ප්‍රකාශනයක් ඉදිරිපත් කරපු, ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරපු එකම පක්ෂය. අද ඊයේ නෙමෙයි, මීට අවුරුද්දකට පමණ පෙර අපි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසවඩදී අපේ ගොවි ජන ප්‍රකාශනය එළි දැක්වුවා. ඒ ගොවි ජන ප්‍රකාශනයේ අපි පැහැදිලිවම කියලා දෙනවා, අපි අනාගත සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයකදී ගොවි ජනතාව වෙනුවෙන් මොනවද කරන්න කියලා. ඒ පළමු කරුණ තමයි සඳහන් වෙලා තියෙන්නේ, සාධාරණ මිලකට ප්‍රමිතියෙන් උසස් පොහොර નિયમિત වේලාවට ඔබතුමාලට ලබා දීමට කටයුතු කරනවායි කියන පොරොන්දු අපි දීලා තියෙනවා. අද ඔබතුමාලට පොහොර නැහැ කියලා අපි දන්නවා. අක්කරයකට රුපියල් 30,000කට වැඩි ප්‍රමාණයක් පොහොර වලට වියදම් වෙනවා. හැබැයි ඔබතුමාලට රුපියල් 6,000ක් වගේ සොච්චම් මුදලක් තමයි ආණ්ඩුවෙන් දෙන්නේ. හැබැයි මේ කන්නේදී තාම ඒ රුපියල් 6,000ක් ලැබිලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ බොරු කියන කයිය ගහන තවත් එක කයිය නායකයෙක් විතරයි කියන එක ගොවි ජනතාව දන්නවා. බොරු කියනවා, රවට්ටනවා, හැබැයි ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොවිය වලපල්ලට ගිහිලා තියෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ පොහොර තහනම් කළා. අර කාබනික පොහොර කියලා ජවනිකාවක් ක්‍රියාත්මක කළා. ඔබතුමාලව රවට්ටුවා. එදා වැටුණු ගොවියා තාමත් ඉන්නේ වලපල්ලේ. එදා ගෝඨාභය රාජපක්ෂ වලපල්ලට දාපු ගොවියා රනිල් වික්‍රමසිංහට ඒ වලපල්ල තව ටිකක් තල්ලු කළා දැම්ම මිසක් ඉස්සරහට ගන්න බැරුව ගියා. විශේෂයෙන්ම අපි දන්නවා මේ නුවරඑළිය දිස්ත්‍රික්කේ එළවලු වගාව තියෙනවා, ගොඩබෝග වගාව තියෙනවා, වී වගාව තියෙනවා, ඒ වගේම නොයෙක් ආර්ථික භෝග වගා කරනවා, කුඩා තේ වතු තියෙනවා. මේ නුවරඑළිය දිස්ත්‍රික්කේ අති බහුතරයක් ඉන්නේ ගොවියෝ. ඒ ගොවියාද පීඩාවට පත් වෙලා ඉන්නවා. ගොවියාගේ සරණම යෝගයන් තිබුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ වෙලාවට පොහොර ටික තිබුණා, උසස් බීජ තිබුණා. විශේෂයෙන් අද බීජ වල මිලත් වැඩි, ඒ බීජ වල ප්‍රමිතියකුත් නැහැ. ඒ වගේම ඔබතුමාලගේ බෝග ටික විකුණ ගන්න වෙළඳ බලක් නැහැ, මිලක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සමගි ගොවි බලවේගයේ විදියට කියනවා, සැප්තැම්බර් 21 වෙනිදා සජිත් ප්‍රේමදාස රජ කරන විතරක් නෙමෙයි, මේ රටේ ගොවි ජනතාවවත් රජ කරවන යුගය අපි ආරම්භ කරනවා කියන එක මතක් කරනවා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ ගොවියගේ හදවත අඳුරන නායකයෙක්. ඒ හදවතේ ගැස්ම අඳුරන නායකයෙක්, ගොවියගේ දුක අඳුරන නායකයෙක්, ගොවියගේ වේදනාව දන්නා නායකයෙක්, ගොවිය වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන නායකයෙක්. අන්න ඒකයි කියන වැදගත්කම. ඒ වගේම දන්නා තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රදේශවල වඳුරු රිලව්, වල්ලූරු, ඔබතුමාලගේ බෝග ටික බොහොම හොඳට විනාශ කරනවා. ඇත්ත නේද? හයියෙන් කියන්න බෑ, ඇත්තද නැද්ද? මොකද මේකට ඕන විසඳුම්? මොනවාද ඕන විසඳුම්? ඇහුන්නේ
ඕ හොඳට මතකතියාගණ්ඩ මේ රටේ නිෂ්පාදනොලින් සීයට තිහකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙනවා මේ නොයෙක් සත්තුන්ගේ උදුරු නිසා. මේකට දීර්ඝ කාලීන විසඳුමක් ඕන. හැබැයි දීර්ඝ කාලීන විසඳුමක් ඔබතුමාලට බලන් ඉන්න බෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ අපි සෑම ගොවියෙකුටම තුවක්කුවක් ලබා දීලා මේ වන සතුන් පලවා හැරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා කියන එක මතක් කරනවා. හැබැයි තුවක්කුව දෙන්නේ වන සතුන් පලවා හරින්න. වරද්ද ගන්න එපා. නැත්තම් මේක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා අනිත් එක සමගි ජන බලවේගයට මේ ගොවි ජනතාවට තුවක්කුවක් දෙන්න වැඩිය බය වෙන්න ඕනේ නැහැ. මෙතන මොකද අර ජෙප්පෝ හැම නැහැ නේද? මේ පැත්ත ජෙප්පෝ ඉන්නවද? ඉස්සර නම් හිටියා නේ. දැන් එහෙම නැහැ. මොකද උන්ට තුවක්කු දුන්නොත් උන් මිනි මරනවා. දැන් මෙතන මං හිතන්නේ එහෙම අය නැහැ. මේ අඟුරම් ප්‍රදේශ, නුවරළිය ප්‍රදේශ, වලපන ප්‍රදේශ, කොත්මලේ ප්‍රදේශ ගිනි ගත්තේන මස්කලිය මේ ප්‍රදේශවල එහෙම ත්‍රස්තවාදීෝ නැහැ. මෙතන ඉන්නේ ගොවි ජනතාව. ගොවි ජනතාවට අතර තුවක්කුවක් දුන්නා කියලා ඒක ජීවිත හානි වලටවත් සතුන්ට හානියක්වත් වෙන්නේ නැහැ. තමන්ගේ ගොවිතැන ආරක්ෂා කිරීමට පමණයි ඒක පාවිච්චි කරන්න කියන එක අපිට 100%ක් විශ්වාසයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ ඔබතුමාලගේ කෘෂිකර්ම නිෂ්පාදන ආරක්ෂා කරන්න අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපති. දැන් එතුමාව ජනාධිපති කරේ කවුද? මේ රටේ ජනතාවද? නෑ. මේ රටේ ජනතාව නෙමෙයි පොහොට්ටුව 2020 දී පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාභයව ජයග්‍රහණය කළා. ගෝඨාභය ගෙදර ගියාට පස්සේ ඒ ඉතුරු කොටේ අදින්න ආපු රනිල් වික්‍රමසිංහ තමයි වර්තමාන ජනාධිපති. කොටයක් අදින්න තමයි එතුමා ඇවිල්ලා තියෙන්නේ. ඉතුරු කෑල්ලක් ඇදලා යන්න. දැන් කෑල්ලක් ඇදලා යන්න ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තව අවුරුදු 5ක් ඉන්න ඕන කියලා. හිතුවට කමන්නේ නැහැ. සිහින තිබුණාට කෝටියක් අතේ නැක රුපියලක්. සිහින තියෙනවා. ඡන්ද නැහැ. දැන් අද තවත් හොඳ ඡන්ද ප්‍රතිපලයක් මේ තුට්ටකට කලින් නිකුත් වුණා. මොකක්ද දන්නවද ඒ ඡන්ද ප්‍රතිපලය? බ්‍රේකින් නිවුස් ගියා. ඒ බ්‍රේකින් නිවුස් තමයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහෙම නැත්නම් රත්තරන් එළබෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දීමට තීන්දුව කර ඇත. ගහන්න අපුඩියක්. අපිට තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා ඔන්න. තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා. දැන් කළුතර කියද්දී අපිට මතක් වෙනවා බේරුවල. අර කේමනක් තියෙනවනේ. ඔක්කොම කුණු බේරුවල බොක්කට කියලා දිනවා නේද? ඒ නිසා කළුතර කුණු විතරක් නෙමෙයි රටේම ආද කුණු ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බොක්කට තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුණු ටික බොක්කට යනකොට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද දවස ගානේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ නුවර පෝර්ති සාකච්ඡාවක් තියලා කිව්වා නුවර දිස්ත්‍රික්කේ මහින්දානන්ද අලුත්ගමගේ ලෝහාන් රත්වත්ත මහින්දානන්දගමේ ගහලා කකුල කඩපු රාජපක්ෂ අනිත් සෙට් එකම කිව්වා අපි උදව් කරන්න රනිල් වික්‍රමසිංහටලු. ඒකේ වාසිය කාටද? සජිත් ප්‍රේමදාස. හොඳට මතක තියාගන්න. ඒ නිසා හොඳයි නුවරළි ආදරණීය ගොවි ජනතාවනි, ඔබ අමතන්නට, ඔබ දෙක බලා ගන්නට, ඔබේ ආදරණීය නායකත්වය, අනාගත රටේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොවි සමුළුවට සම්ප්‍රාප්ත වන මොහොත නුවරළිය ඓතිහාසික පුරවරේ ආදරණීය ජනතාවත් එක්ක ඒකට අත්වල් බැඳගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අනාගත ජනාධිපතිවන්ට සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අනාගත ජනාධිපතිවන්ට, අනාගත ජනාධිපතිවන්ට, අනාගත ජනාධිපතිවන්ට. ඔන්න දැන් එනවා ඒ ආදරණීය නායකත්වය. එන හයියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජන බලවේගයට, සමගි ජන බලවේගයට. දිනවමින් නැහැ දින ඉතිහාසගතයි
මගේරට බලගන්වන්නට සැරසෙන් දියුණුව යලිකැන් දන්නට සැරසෙන් සමගිය බලගන්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් මගේරට බලගන්වන්නට සැරසෙන් දියුණුව යලිකැන් දන්නට සැරසෙන් සමගිය බලගන්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් සැරසෙන් මගේරට බලගන්වන්නට සැරසෙන් දියුණුව යලිකැන් දන්නට සැරසෙන් සමගිය බලගන්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් සමගිය බලගන්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් අනාගත ජනාධිපතිතුමන්ත ජාතික නායකතුමන්ත සජිත් ප්‍රේමදාසපතිතුමාට සජිත් ප්‍රේමදාසපතිතුමාට මගේරට බලගන්වන්නට සැරසෙන් දියුණුව යලිකැන් දන්නට සැරසෙන් සමගිය බලගන්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් මගේරට බලගන්වන්නට සැරසෙන් අනාගත ජනාධිපතිතුමන්ත සමාජික ජන බලවේගයට සජිත් ප්‍රේමදාසපතිතුමාට රටේ අනාගත නායකතුමන්ට අනාගත ජනාධිපතිතුමන්ට සජිත් ප්‍රේමදාසපතිතුමන්ට සමාජික ජන බලවේගයට සමගි ජල සන්ධානයට සමගි ජල බලවේගයට සමගිය දරා රටම ජයගෙන දිනවමින් දෙහෙට දින ඉතිහාස කතයි මේ ආරම්භම මගේරට බලගන්වන්නට සැරසෙන් මේවනම් නලින් බණ්ඩාර ජය මහමෙත්තුමාට නැවතත් අවස්ථාව මේ අවස්ථාවේ සැප්තැම්බර් 21 වෙනිදා අපේ රටේ නියත ජනාධිපතිතුමා පැමිණියා ගරු සජිත් ප්‍රේමදාස මහත්මනි ඔබතුමාගෙන් අවසරයි. ඒ නිසා අද දවස ගානේ මම කියාගෙන ආවේ ගරු ජනාධිපතිතුමනි අපේ ජනාධිපතිතුමා කියලා මොනේද කියවෙන්නේ දැන්? ජනාධිපතිතුමනි බ්‍රේකින් නිවුස් එනවා ඔබතුමාට වාසි දේවල්. මේ දැන් ආපු බ්‍රේකින් නිවුස් එක තමයි කළුතර දිස්ත්‍රික්කයේ රෝහිත අභයගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය පළ කරයි කියන කාරණය. ඒ නිසා මීට පස්සේ ඔක්කොම කුණු බේරුවල බොක්කොට නෙමෙයි ඔක්කොම කුණු රනිල්ගේ බොක්කොට කියලාද මම ඔබතුමාට කියන්න ඕනේ. රනිල්ගේ බොක්කොට කුණු ටික යනවා සජිත්ගේ ඔඩොක්කොට ඡන්ද ටික වැඩි වෙනවා. නියත ජනපති සජිත් කියන එක අද තවුරු වෙලා ඉවරයි. දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔබතුමාලා දන්නවා රනිල් වික්‍රමසිංහ අපතම්පත් කරා පළවෙනියමටම ගිහිල්ලා මුලින්ම කවුරු කියලාද? ස්වාධීන අපේක්ෂකෙක් කියලා. දැන් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය අලියාගෙන් ඡන්දෙ ඉල්ලලා තියෙනවා. එහෙම නැත්නම් දැවැන්ත සන්ධානයකින් ලකුණකින් ඡන්දෙ ඉල්ලලා තියෙනවා. දැන් මේ සැරේ මම ඔබතුමාලාගෙන් අහනවා රනිල් වික්‍රමසිංහ ඡන්දෙ ඉල්ලනවා කියලා දන්නවා. හැබැයි ලකුණ දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. මොකද ලකුණ දන්නේ නැහැ. මොකද ස්වාධීන අපේක්ෂකෙක් ඡන්දෙ ඉල්ලනකොට ලකුණ එතුමාට තෝරගන්න බෑ. මැතිවරණ කොමිසමෙන් දෙනවා ලකුණු ගොඩාක්. අඹ ගෙඩිය තියෙනවා, පොල් ගෙඩිය තියෙනවා, දෙල් ගෙඩිය තියෙනවා, කෙහෙල් මල තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා, ඔය කේරම ගෙඩි ටික, බෝල ටික, මල් ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ ගොයර කියනවා තෝරගන්න උන් නැහැ මෙන්න මේකෙන් එක ලකුණක් කියලා. එතකොට ඒ ලකුණ ඊළඟට තියෙන්නේ කොහෙද? මැතිවරණ ඡන්ද පත්‍රිකාව මෙච්චර දිගයි මේ සරේ 50ක් විතර ඡන්ද ඉල්ලනවා. මුලින්ම තමයි පක්ෂවල ලකුණු වෙන්නේ. ඊට පස්සේ තමයි ස්වාධීන කණ්ඩායම්වල ලකුණු වෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලකුණ පත්‍රිකාවේ තියෙන්නේ යට හරියේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙඩිය හොයන්න උඩ ඉඳන් පල්ලහට බලාගෙන බලාගෙන යන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇස් නිලංකාර වෙනවා.
ගෙඩිය හොයන්න බැරිවෙනවා. මල හොයන්න බැරිවෙනවා. ලකුණ මතක නැතිවෙනවා. රනිල්ට චන්ද දෙන එක එපාවෙනවා පත්‍රිකාවට ද පල්ල හැටයනකොට. ඒකත් මරු වැඩි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට මෙච්චර කාලයක් එක්සත් ජාතික පක්ෂේ ටිකක් හරි ඉතුරු වෙලා හිටියනම් අද ඒ ගෞරවණීය එක්සත් ජාතික පක්ෂිකින්ට අපි ආරාධනා කරනවා මහින්දානන්දට යටවුණු රෝහිත රත්තරන්ට යටවුණු කප්පං ප්‍රසන්න රණතුංගට යටවුණු මිනිමරු ලොහාන්ට යටවුණු රනිල් වික්‍රමසිංහ ළඟට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂේ ගෞරවය ආරක්ෂා කරන්න යන්න එපා. එක්සත් ජාතික පක්ෂේ ගෞරවය උරුමය තියෙන්නද සමාජී ජන බලවේගයේ අනාගත නායක අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාසගව කියන එක අපි ගෞරවණීය එක්සත් ජාතික පක්ෂිකයන්ට මතක් කර තියෙනවා. අද රනිල් පොහොට්ටුවේ හොරුන්ගේ සුරතලෙක් ආරක්ෂකෙක් රැකවලෙක් දොරටුපාලෙක් බවට පත් වෙලා ඉවරයි සහෝදරනි. ඒ නිසා අපිට තියෙන්නේ මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරගෙන යන්න. දැන් අර ජනතා විමුක්ති ප්‍රමුණේ කට්ටිය මෙහෙ ඉන්නවද? හුලම් බෑලා නේද? දැන් ඒගොල්ලෝ පෞගිය කරපු අමතක කරලා තියෙන හැබැයි ඔබතුමාලාට අමතක කරන්න පුළුවන්ද? මට පොඩ්ඩක් අත උස්සලා කියන්න, තමන්ගේ පවුලක කෙනෙක් ජීවිතයෙන් මරලා තියෙනවා නම් ඒ පවුලවල අත උස්සන්න බලන්න. ඒ පවුලවල අත උස්සන්න. අන්න බලන්න. අර කෙනෙක් නොමල ගයක්කින් අපබිටක් ගේන්න කිව්වා වගේ ජනතා විමුක්ති ප්‍රමුණෙන් මරපු නැති ඥාතියෙක් ඉන්න ගයක් පවුලක් හොයාගන්න බැච්චර මිනි මරපු පක්ෂයක්. ක්‍රූර පක්ෂයක්. ම්ලේච්ඡ ප්‍රක්ෂයක් අපේ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ මරලා විතරක් නෙමේ බෙල්ල කපලා වැටේ ඒ ඔළුව ගහන්න තරම් ක්‍රූරත්වයක් ඔවුන් ගාව තිබුණා. හමුදා ඉන්න හමුදාවේ ඉන්න ඒ තරුණ සොල්දාදුවව මරලා ඔහුගේ මස්ටික අම්මලට ගිහිල්ලා දුන්නා. අන්න අද තමන්ගේ පුතා එනවා මේන් මස්ටිකක් උයලා තියලා තියපන් කියලා තමන්ගේ දරුවාගේ මස්ටික දෙමව්පියන්ට කියලා උයෝලා කවපු ම්ලේච්ඡත්වයක් කුරිරත්වයක් තිබුණු පක්ෂයක්. ඒ වගේම තමයි ඔවුන්ගේ විකෘතිය. ඔවුන්ගේ විකෘතිය කියන්න වෙන මොකුත් ඕනේ නැහැ. අර ඊයේ පෙරේද විමල් වීරවංශ මරු විකෘතියක් කිව්වා. මොකද්ද කිව්වේ? විමල් වීරවංශ මහත්තයාගේ අනුර කුමාර මහත්තයාගේ වෙඩින් ෆොටෝ එක පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඉතින් ඒ විකෘතියම ඇතින වෙන විකෘති ඕනේ නැහනේ නේද? ඒ නිසා ඒ විකෘතිය කුරත්වයේ ම්ලේච්ඡත්වය මේ රටේ රජ කරවන්න මේ රටේ මිනිස්සු කවදාවත් ඉඩ තියන්නේ නැහැ. මේ රටේ හදවතේ නායකයා ජනතාවගේ නායකයා දුප්පතාගේ නායකයා ගොවියගේ නායකයා සජිත් ප්‍රේමදාසක ජයග්‍රහණය ඉර හඬ වගේ විශ්වාසයි. කිසිදු සැකයක් තියාගන්න එපා. ඒ නිසා මේ නුවරලිය දිස්ත්‍රික්කයේ හැමදාම දිනන දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාසව ඉහළින්ම ජයග්‍රහණය කරනවා කියන එක මතක් කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගොවි ජනතාවගේ නායකයාට පොඩි මිනිහගේ නායකයාට හදවතේ නායකයාට පොඩි මිනිහගේ නායකයාට දුප්පතාගේ නායකයාට ගොවියගේ නායකයාට සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණ ප්‍රකාශ කරන්න නවතිනවා. බොහොම ස්තුතියි ඔබතුමාලට. ඔබතුමාලට ජය වේවා කියලා ප්‍රකාශ කරනවා.